Hi Lamai, oyal hamama Taniyan Melaka Online YouTube channel ekata sadarayen piligannawa. Api denna me inne Koreyawe Suwon City eke thiyena Novotel Ambassador Hotel eke. Itin api dawas kihipayakma meke nawathila thamai inne. Etakota me hotel eke 9th floor eke thiyenawa Premier Lounge eke ape dinner eka. ඇත්තටම මේකට 18ට අඩු ළමයින්ට එන්න බෑ මොකද මෙතන ඇල්කොහොල් යූස් කරන නිසා. හෝටල් එකට චෙක් ඉන් වෙද්දිම ඒ ගැන අපිව දැනුවත් කරා. එතකොට ෆැමිලිස් එක මේ හෝටල් එකට එනව නම් ඒගොල්ලන්ට ඩිනර් එක ගන්න තියෙන්නේ හෝටල් එකේ ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන රෙස්ටුරන්ට් එකේ. ගොඩක් වෙලාවට හෝටල් එකේ බොෆේ එකේ තියෙන කෑම ජාති හැමදාම එකම වගේ තමයි. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මුලින්ම මේ වගේ වටේ චුට්ටක් බලලා මම හිතුවා Coca-Cola light එකකුයි water bottle එකකුයි මුලින්ම අරගෙන තියාගන්න. මොකද මේ දවස්වල මට චුට්ටක් හෙඹිරිසා වගේ. එතකොට කැමකාලා චුට්ටක් වෙලා යනකොට cool එක ගිහලා තියෙවි කියලා ඒව මුලින්ම අරගෙන open කරලා තියාගත්තා. 9th floor එකේ ඉඳන් බලද්දි Suwon City එක හරිම ලස්සනට පේනවා. ඒ වගේම මේ buffet එකේ තව special දෙයක් තමයි මේක Indian foods තියෙනවා. Naan roti, cheese curry and dal curry එකක් තියෙනවා. මෙහෙ වෙනස් කෑම ගොඩක් තිබුණ හින්දා අපි දැන්ම හිතුවා ටික ටික හැම එකෙම try කරලා බලන්න ඕන කියලා. මේ side එකේ නම් තියෙන alcohol, wine and soju තියෙනවා. ඉතින් අපි දැන් මුලින් පටන් ගත්තේ මෙතන තියෙන ෆ්‍රයිඩ් පොටැටෝස්. තව තියෙන දේවල් නම් තියෙනවා. ඇත්තට මේ මොනවද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. කකුලුවත් තිබ්බා. අපි දැන් නම් මුලින්ම ස්ටාර්ට් කරේ සුප් එකෙන් නෙවෙයි. මෙන්න මේ වගේ තියෙන ඒවා චුටි චුටි ඔක්කොම දාගෙන ඒක තමයි මුලින්ම try කරේ. ඇත්තට මේක වෙනම රහක්. ඒ වගේම මේ ෆ්‍රයිඩ් පොටැටෝස් වල ඇත්තටම ලුණු ගතිය ඇත්තෙම නැති තරම්. ලංකාව නම් ගොඩක් අපිට ලුණු රස දැනෙනවානේ ඒ වුණාට මේ කෑමවල ඇත්තටම ලුණු අඩුයි මේ කෑම ඇත්තටම හෙල්දි ඒ වුණාට චුට්ටක් අමාරුයි තෙන් පුරුදු වෙන්න ඊට පස්සේ මෙතන තියෙනවා ඉසු සලාඩ් එක ෆෘට් සලාඩ්ස් ගොඩක් තියෙනවා වෙජිටබල් සලාඩ්ස් ළමයි ඇත්තටම කොරියන් ෆුඩ්ස් කෑවම ඇඟට මාරම සැහැල්ලුව දැනෙන්නේ ලංකාවේදී නම් බත් සාමාන්‍යයෙන් මම ගොඩක් කන හින්දා කෑවට පස්සේ ඇඟට හරිම බරයි වගේ දැනෙනවා ඒ වුණාට ඇත්තටම මේ කෑම try කරාට පස්සේ ඒක ඇත්තටම ඇඟට හරීම සැහැල්ලුවක් දැනෙනවා. මේ තියෙන මම ආසම කෑමක්. මම ડોක්ටර්ගෙන් pimples වලට බෙහෙත් ගද්දිම ડોක්ටර් මට කිව්වා මේ කෑම කන්න එපා කියලා. ඒ වුණාට මට ඒක කන එක නවත්ත ගන්න බෑ ළමයි. Cheese, cashews, nuts මේ හැම එකම තියෙන fat එක වැඩිනේ. ඒ වුණාට ඇත්තටම මට මේ කෑම නම් control කරන්න හරිම අමාරුයි. ඉතින් කොහොම හරි මෙතන තිබුණු චීස් කැෂියස් නට්ස් ඒව මම ටික ටික කොහොම හරි බෙදා ගත්තා. හැමදාම වගේ ළමයි මම හිත හිත හින්නවා දැන්නම් ඇති බර අඩු කරගන්න ඕන දුමක්වත් අඳින්න බෑ. එහෙම කියලා මං හරියට දුක් වෙනවා ඒ වුණාට ඉතින් කැම දැක්කම මට ඒ දුක අමතක වෙනවා. ආයේ කාලේ ඉවර වුණාට පස්සේ බඩ ෆුල් වුණාට පස්සේ ආයේ ඉතින් දුක් වෙන එක තමයි මගේ වැඩේ වෙන්නේ. ඕන මට දැන් හිතුණා වයින් එකක try කරන්න ඕන කියලා. මෙන්න මේ විදිහට මම ඉතින් වයින් එක try කරන්න දාගත්තා. මම නම් ගොඩක් වෙලාවට ඩයට් ෆලෝ කරලා රිසල්ට්ස් අරගෙන තියෙනවා. ඒ වුණාට ළමයි ගාන්ට මන් රිසල්ට් එක ගත්තු ගමන්ම අය පාරක් දැන් ඉතින් හරි ගාන්ට අඩු කරගත්තනේ කියලා හොඳට කන්න පට ගන්නවා. එතකොට අර අඩු කරගත්තු ගාන ඩබල් වෙලා වගේ තමයි වැඩි වෙන්නේ. වයින් එකත් මෙහෙම දාගත්තට පස්සේ ඊටර දාගත්තු කැෂියස්, සලාඩ් ඒව ඔක්කොම මම try කරලා බැලුවා. ඇත්තටම ලුණු ගතිය අඩු වුණාට මට හිතෙනවා මේව හරිම සොෆ්ට් කියලා. වෙලාවකට හිතනවා ලංකාවේදී ඉස්සෝ හැම තඹනවා වැඩිදත් මන්ද කියලා. අපි දැන් නම් මැරි කරද්දී නම් හස්බන්ඩ්ගේ බඩේක නම් සාමාන්‍ය ගන්න තමයි තිබුණේ. දැන් ඉතින් හොඳ මාතෙක ඉඳලාම එයත් ටිකක් මහත් වෙලා. අනේ ඊට පස්සේ මම try කරා vegetable biryani එක. කොච්චර ඉතින් අනම්ම නම් කෑවත් බත් කන්න නැතුවත් බෑ වගේනේ. හැබැයි ඉතින් බත් කන එක අඩුම ගන්න මේකලා ඇත්තටම බත් කන්නේ චූටි කෝප් එකට එකක් වගේනේ. අපේනේ මුළු පිගානම්ක පිරෙන්න බත් දාගෙන කන්නේ. මෙන්න මෙහෙම බත් එක මම බෙදාගත්තට පස්සේ ඊට පස්සේ මම මේකට ඇඩ් කරගත්තේ grilled chicken.
chicken එකෙත් ඔක්කොගේ මානේ ළමයි ලුණුනම් මදි. මදි වුණාට ඉතින් හොඳයි. මේ දවස් දෙකේ මම කල්පනා කරේ ඉන්නේ අපේ මෙහේ අපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ මම මොනවද උයන්නේ කියලා. වෙජිටබල්ස් නම් ඔක්කොම මෙහෙ තියෙනවා. මම එතකොට හොයාගන්න ඕන බස්මති හාල් කොහෙද තියෙන්නේ කියලා. මෙහෙ තියෙන හාල් ගොඩක් තැන්වල තියෙන්නේ ඇලෙන හාල් එකක්. බිරියානි එකෙන් පස්සේ මට හිතුණා නාන් රොටි ටිකක් කාලා බලන්න. මේ විදියට නාන් රොටි චුට්ටක් බෙදාගෙන ඊට පස්සේ ඒකට ඇඩ් කරගත්ත චීස් කරි එක. මම ඩාල් කරි එක නම් අද ගත්තේ නැහැ. ඊට පස්සේ හස්බන්ඩ් මේකම ට්‍රයි කරා. ටිකක් හරි කටට හුරු පුරුදු රහක් එන්නේ මෙන්න මේ කරි එකෙන් තමයි. ඉතින් මේ නාන කෑවට පස්සේ මම ඊට පස්සේ මගේ ඩෙසර්ට්ස් ටික බෙදාගත්තා මෙන්න මේ විදියට. ඩෙසර්ට්ස් නම් ගොඩාම ස්වීට්මත් නැහැ, සාමාන්‍ය ස්වීට් ගතියට තියෙනවා. ඊට පස්සේ මම ෆිෂ් කේකුයි තව තිබ රෝල් කේකුයි ඒව ඔක්කොම දාගෙන ට්‍රයි කරා. මේව හැම එකම යුනික් ෆ්ලේවර් එකක් තියෙනවා. අපේ ඉතින් කටට හුරු රසවලට වඩා ටිකක් විතර වෙනස්. මේ ඩෙසර්ට්ස් ටික බෙදා ගන්නකොටමත් මගේ බඩනම් හොඳටම ෆුල් වෙලා තිබුණේ. ඒ වුණාට ඉතින් මේවා ට්‍රයි කරලා බලන්න ඕනේ නේ ළමයි. එතකොට ඩෙසර්ට්ස් ටික බෙදාගෙන ආය යන්න හදද්දී මම ආයෙම දැක්ක කැෂ්යුස් තියෙන කප් එකක්. ඉතින් මට හිතුණා ආයෙමත් පාරක් කැෂ්යුස් දාගෙන කන්න ඕන කියලා. ඉතින් මං ආයෙම බෙදාගත්තා කැෂ්යුස්. නම් කොච්චර කෑවත් මට එපා වෙන්නේ. හැබැයි ඉතින් මගේ මහතයි මගේ පිම්පල්සුයි නම් දිගටම එන්න වැඩි වෙයි. ඒක හින්දා අමාරු වුණාට ඉස්සරහ දිනම් කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න ඕන. ඉතින් අන්තිමටම මමගේ ඩෙසර්ට් එකට ඇඩ් කරගත්තේ මේ කිවි ෆෘට් එක. ඉතින් නොවතෙල් එම්බසිඩ හොටල් එකේ අපේ ඩිනර් එක ගෙවුණා මෙහෙම. ඉතින් ආයෙමත් දවසක හම්බෙමු. See you later.